ඉස්සර මුදලා අපි ඇත්ත කතා කරමු මේකේ අපි අහලා තියෙන දේවල් අපි දැකලා තියෙන දේවල් එතකොට ලක්ෂයක ඩක්ටරිත්වයක් කොහේ හරි තැනකට යන්නේ අපි පහුගිය කාලේ කතා වුණා දැන් මේ සභාවල තියෙන පොළවල් ටෙන්ඩර් දීපුවාම වැඩි පිරිසක් කියන්නේ ඔය එක්කෙනෙක් දෙන්නේ එකතර හැබැයි සභාවේ සභාව ටෙන්ඩර් දෙන මුදලක් මේ නැති වෙන්නේ ඒ වගේ ඉතින් මම කියන්නේ ඒක අපි දැන දැනත් මේ ජනාධිපතිතුමාගේ හොඳ දැක්මක් තියෙද්දි හොඳ වැඩ පිළිලක් තියෙද්දි මේ ආරුමඩුවේ සභාවේ මහජන නියෝජිතයෝ විදිහට අපි මේක කොතෙන්ද මේ ගෙනියන්න හදන්නේ මේ දැක්ම කොතෙන්ද අපි ගෙනියන්න හදන්නේ අපි ඒකනයි දකින්න ඕනේ අපේ සනන්දි ශාන්තකරු අමාත්‍යතුමා දිස්ත්‍රික් නායකතුමා ඇවිල්ලා සංවර්ධන කමිටුවේ කියපු කතාව තමයි මහජන නියෝජිතයන්ටත් මේකේ හොඳක් වෙන්නේ ලක්ෂ 5-5 පාරකට දාලා තියෙන එකේ ලක්ෂ 5ක් දාපේකේ පාරවල් 3-4ක් ගමේ මිනිස්සු එකතු වෙනවා කරා මම ගිහින් මම කතා කරුව අපේ ගම්වල විසඳන මේම වැඩක් තියෙනවා මේක මොකද මිනිස්සු කැමති ඒකේ නම් ඇයි ලක්ෂ 5 දාපුවම ග්‍රාම සේවාසෙන් පාරවල් 10ක් 12ක් තියෙද්දි එක පාරක් හැදෙන්නේ අනිත් ලක්ෂ 5ට එක පාරයි ලක්ෂ 20ටම යන්නේ පාරවල් 4යි හැබැයි මේක සභාව හරහා දාලා සභාවෙන් කම්කරුව දාන්න කියන එක නෙමෙයි සභාවෙන් සියලු දෙන්න දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ සභාවෙන් ගන්න පුළුවන් යම්කිසි ප්‍රයෝජනයක් අරගෙන ගමේ මිනිසුන්ගේ සහයෝගය ඇතිව මේ ගමේ වැඩේ පාරවල් කිවරක් කරන්නේ අපි දිනු ලක්ෂ 20 දාලා පැලවිල්ලක ලක්ෂ 5යි බෝපුවක ලක්ෂ 5යි පාරකට ලක්ෂ 5යි එහෙම දාපුවාම ගමේ තියෙන පාරවල් ටික කොහොමද දැන් බොරු පාරවල් කැඩලා හේදිලා ගිහිල්ලා සම්පූර්ණ නන්නත්තරලා තියෙන්නේ ඒක අපි දකිනවා පාරේ යද්දී ඉතින් ඒවා අපි සංවර්ධනය කරගන්න ආයේ දැන් මේ ලක්ෂ 20 ආවට පස්සේ ආයේ ලක්ෂ 50කට එකපාර දෙන්නේ නැහැ හැබැයි මේකෙන් අපි දැනට මේක හදාගන්න ඕන එතකොට සනන්දි ශාන්තමත්තුමෙන් දැක්ම කියන්නේ මේ මිනිස්සු ටික එකතු කරගෙන මේ සල්ලි යම්කිසි ප්‍රයෝජනයක් අරගෙන වැඩි පිරිස වැඩි කොටසක් කරන්න වැඩේ හදාගන්න. හැබැයි ඒකේ එක පැත්තකින් අපි දකින්නේ ගමේ මිනිස්සු අතර මේක අතිරික්තයක් යනවට වැඩිය සභාවට මුදලක් ආපුවම අපි මේ සභාව රකින්න ඕන එක. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට එකක් අපි සභාව රැක ගන්න ඕන. අනිත් එක අපිට ඡන්ද දීපු මිනිස්සු අපි රැක ගන්න ඕන. එතකොට සභාව ඇත්තම කතන්දරේ අපි පහුගිය කාලේ වැඩ කරලා අපිට වෙන කොහෙන්වත් උදව් ලැබිලා නෙමෙයි. මේ සභාවෙන් ලැබිච්ච යම්කිසි දේවල් නම් අපි වැඩ කරමු. අපි වීදි ලාවපුවක් දැම්මේ. අපි පාරක් කපාගත්තා. අපි බෝක්කුවක් හදන්න උලක් දාලා දැම්මේ. අර ආධිකමකට කරු සංවර්ධනය අපි දන්නවනේ. එතකොට ඒව ලැබුණේ මේ සභාවට යම්කිසි මුදලක් ආපු නිසා. අද දෙයියනේ කියලා අපි හොඳ තත්ත්වයක් දකිනවාද පොළොවල් ටික? සභා කර්මාන්ත වෙලා සභාවෙන් කරගෙන යනවා. ඒක හොඳයි. ඇයි එහෙම නොවුනනම් පක්ෂ මාරුවෙද්දි මාරුවෙද්දි මිනිස්සු ගහමරාන වැඩි හරියක් මේ හොස්පිටල් ගන්න. වැඩි හරියක් ප්‍රශ්න ගෙවල්. ඒ නිසා ගරු සභාපතිතුමනි මම දැනගන්නේ ඒ නිසා මෙතනදී එතුමාගේ දැක්ම හරි එතුමා කියපු දේ හරි මහජනතාව විදියට මන්ත්‍රීවරුන්ටත් හොඳ ගැම්මක් එනවා එකෙන් ඇයි වැඩි කොටසක් වැඩ කරපුවා මිනිස්සු කැමති මේකේ ඒ නිසා ඒ එහෙම අදහසක් ඇති නේද ඒ නිසා මම නම් දකින්නේ මේකේ ආනමඩු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් විදියට මේ මුදල් ප්‍රතිපාදන වලින් වැඩි වැඩ කොටසක් කරන්න ක්‍රමවේදයක් කවුරු හදනවා නම් ඒකට මම පැහැදිලිවම ඇමති කවුරුණත් මන්ත්‍රී කවුරුණත් සභාපතිතුමා එතන ඉන්නවනම් ඒ වගේ වැඩ කරලා අපි කැමති මහජන නියුත්තේ හැටියට ඒත් එක්කම තමයි සභාවට විශේෂයෙන්ම සභාව ශක්තිමත් වෙන්න ඕන. අපේ සභාවේ අදටත් ගලි බවුසරයක් නෑ. හැබැයි මේ සභාව දැන් කොච්චර කලින්දන්නේ මේ පවතින්නේ මේක. ආණ්ඩු කීයක්කට දෙනවද? අනිත් සභාව හැම එකම ගලි බවුසරයක් දැන් මිනිස්සුන්ගේ මේ ප්‍රශ්න විසඳන්නේ මේවා ඕනනේ. එතකොට අපේ මේ තියෙන ගල් රෝල් ගෙනියන්න වාහන නෑ. ඒ වගේ දැවැන්ත ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ මහජන නියෝජිතයේ හැටියට ඇත්තම කතන්දරේ කාඩක් පොදේ තමයි මේ මිනිස්සු එකතු කරන අපි ආණ්ඩුවක් අරන් කැමති වෙන්නේ මොකද්ද ආණ්ඩුවක් අරන් කරන්න හදන්නේ අපි කියන්නේ ඇයි පහුගිය ආණ්ඩුව වැඩ කරන්නේ අපිට ඕනේ වැඩ කරන ආණ්ඩුව ඉතින් වැඩ කරන්නම් දෙයනේ අපි මේ ගෙන සල්ලි වැඩි කොටසක් ගන්න කිව්වොත් මේක කොහොමද කරන්නේ ඒ නිසා අපි පැහැදිලිව ඔළුවට ගන්න ඕන කාරණයක් මහජන නියෝජිතයේ හැටියට ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න වැඩි වැඩ කොටසක් කරලා මේ ආණ්ඩුවේ තමයි වැඩි වැඩ කොටසක් කරන්න තියෙන්නේ මේ පුත්‍රන් දිස්ත්‍රික්කේ ගත්තම මේකට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙමු ඒ නිසා ආනවඩු ප්‍රාදේශ සභාව අපි ශක්තිමත් කරන්න ඕන මහජනතාව වගේම එතකොට තමයි අපේ වැඩ වැඩි කොටසක් යන්නේ ඒ කියලා ඉල්ලමින් ඔසියෝල යන ස්තුතෙන් ඉහතට ස්තුතියි බැලුවා මං ආන්නේ මහ කුමුක් කඩවලට වෙනම අපි ප්‍රාදේශ සභාවේ දර කුඩම්මගේ සැලකිලි දක්වන්න පුළුවන් නම් අභියෝග කරනවා එක මහ කුමුක් කඩවල පාරක් ඔකේ කියන්නේ කියලා ප්‍රාස්ලයන් කාර්යාලය අභියෝග කරන ආනවඩු ප්‍රාදේශ සභාව විතර ප්‍රාස්ලයන් කාර්යාලය විතරද මේ කරුමිට පරිසම් දෙලා තියෙන්නේ අපිට විතරද පුළුවන් නම් දැන් අභියෝග කරනවා එක පාරක් පුළුවන් නම් කියන්නේ කියලා ඔකේ अभी
අපි හොඳක් කරනවා හොඳ කරලා ගිහින් ගන්න මැරෙන්න ඕන කරනවා හරි තුමා අපි මැරෙන්න ඕන මේකක් පත් නැහැ හරි හැම එකම ආයෝ කරනවා පුළුවන් කොට ඇතරේ ජනකලේ කරලා ගන්න දෙන්න එතකොට හරි මේ බොරු ගන්න බෑ බරුවට වීදුර ගලලා ගල් ගන්න එපා ඒක තමයි කියන්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි කතා කරමු අපි ඔයගෙන් කියන්නේ පෙන්නන්නද අපි කියන්නේ පෙන්නන්න කරුණා කරලා ඔලේවා ඔලේවා ගන්න එපා ඒක තියෙන කොට ඒක තියෙනවා කතා කරන්නේ කරුණා කරලා පෙන්නන්න දැන් තියෙනවා මහා කුබු කඩවල පාසයන් කාර්ය පුළුවන් නැහැ එකපාර පෙන්නන්න दुखेंट හරි අපි දෙයියනේ කියන්නේ මුලින්ම ආයේ තමයි එක පාරක් නැහැ පාරක් නැහැ මොකද මේ හරි මොකද මේ අපි මේ කියන බාලේවත් අපි කැමති වෙයි මම පැහැදිලිව කියන්නේ මේකේ මුලින් බුද්ධාන්ත නැහැ විරුද්ධස්යන්න ඔරුවට ගෑනවා මේ විරුද්ධස්යන්න මේක මේ අපි කැමති අපේ අපිට බලන්න තියෙන මං කොල්ලකාරයෙක් අත උතුරන් දිස්ත්‍රික් කියන මොකට මොනවද සයිකදින ආරම්භ සල්ලිට ගියයි කිය අරණගල අරණගල අරවල් ටික අපි කැමති අපි කියන මේක දැන් අපර කරමු අපි කැමති පැහැදිලිව සවත්ව මේ කරනවා දැන් මම කියන්නේ මේ වේරේ දැන් මම මේකට කතා කරන්නේ නැහැ සවත්ව කරේ මම වැඩේ මම බයි කරන්නේ නැහැ එහෙම නැහැ මේ දැන් ඉන්නේ මම වැඩ කරනවා මේ ඔයා ඔයා ඔයාලා බාරව කරලා තියෙනවා අපිට කරන්න දෙයක් නැහැ ඔයා ඒක වෙන්නන්න බෑ ඔයා කරන්නේ නැහැ ඒක කරන්නේ ඔයා පොට්ටානේ මම වෙන්නන්න බෑ නෑ මම අහන්නේ ඔයා පොට්ටානේ නෝවා අර කතාව දෙන මන්තුමා මන්තුමා කතාව දෙන ඔයා දෙන බරහට තමා සම්බන්ධේ මේ දා පිට කියලා නෑ නෑ වෙන පැත්ත මොකද්ද උට ඉන්නකෝ ඉතින් මේ කියනද මේ කාරණාව පැහැදිලිද දේශ මන්ත්‍රීව සවත්වා ඉන්න කොට ඒක තමයි දේශ බටේ යනවා දේශ වෙන්නේ මම කියන්නේ මේ කාරණාව නෑ බටේ යනවා ඉස්සලා තමයි ගමන ඉන්නේ අපට අමංගල ගැන අනුන්ට ගන්න ගන්න එන මුදල ආදී සභාවට දෙන් කරලා ප්‍රාදේශ සභාවෙන් අපි කියමුකදී මේ ඇත්ත කතාව කිලෝමීටරයකට බොරු දාන්න තියෙනවා නම් කිලෝමීටර 5කට බොරු දාන්න තියෙන මතේ තමයි එදා එතනදී මම කියන්නේ මෙච්ච සංසිද්ධිය නැතුව මේ වෙන කාරණේ නෙවෙයි අවසාන දැනට එන්න ඒ කාරණේදී ඒ මුදලින් වැඩි ප්‍රයෝජනයක් ගමු කියන එක තමයි ප්‍රාදේශ සංවර්ධන කමිටුවේදී තීන්දරණය වුණේ මෙහිදී අපි අපිට මේකේ ගැටලු සහගත තත්වයක් තියෙනවා අපිට සාකච්ඡා කරගන්න පුළුවන් සාකච්ඡා කළාද මහසභාවක් මම හිතන්නේ කැන්ඩිඩේට් එකට විශේෂ මහසභාවක් එතකොට අපේ ගරු මන්ත්‍රීතුමාලා බොරුළු පාරවල් සඳහා යොදලා තිබුණු මුදල් යම් තැන්වලදී අපිට තේරෙනවා කරගන්න අමාරු අපේ ප්‍රාදේශ සභාවේ තත්ත්වය අනුව ඒ තත්ත්වය අනුව අපේ ප්‍රාදේශ සභාවට යොමු කරපුවාම අපේ ප්‍රාදේශ සභාවට තියෙන එක මොකටද කියන එකයි එක ගල් රෝලයි මේක කරගන්න අමාරුයි අපිට ඒක තේරෙන්නේ නමුත් මේ සංසිද්ධිය කරද්දී කරන්න පුළුවන් මාර්ග අපි කියමුකෝ මාර්ග 16ක් තියෙනවා කියලා අපේ තාක්ෂණ නිලධාරී තුමාලා කිව්වා ඒ පාරවල් 16 ඔබ තුමාලට කැමති නම් මං කියමුකෝ මගේ වසනේ මම දාලා තිනවා බොරු විතරක් දාන්න. තමන් කැමති නම් ඒ හම්බෙන සල්ලි වලින් වැඩි ප්‍රයෝජනයක් බල ප්‍රයෝජනයක් ගන්න. ඉතින් අපි ඒක ගැටලුවක් නැහැ. තමන් කැමති නම්. අපි മന്ത്രി කැමති නම්. ඉතින් අපි අර හිටපු උපසභාපතිතුමා කිව්වා වගේ අපි ඇවිල්ලා තියෙන මහජන ඡන්දේ. ඒක නිසා මේක ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ ප්‍රාදේශ සංවර්ධන කමිටුව සහ ප්‍රාදේශ සභාව අතර කිසිම ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ අවශ්‍යතාවයක් නැහැ අපි ඒක සාකච්ඡා කරමු සාකච්ඡා කරලා ගමේ മന്ത്രി කැමති නම් මේ ලැබෙන මුදලෙන් වැඩි දෙයක් කරගන්න අපි ඒක කරමු අකමැති නම් ඒක අපිට පුළුවන් ඔබතුමාලා කැමති ආකාරයෙන් සිද්ධ කරගන්න එච්චරයි බොහොම ස්තුතියි